ඉතින් සුබ දවසක් කියලා යාලුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජය රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපේ video එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ සර්වර්ස්ලට තියෙන ජොබ් වේකන්සි එකක් ගැන. ඒ කියන්නේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් සර්විසස් වල තියෙන රෙස්ටුරන්ට්ස් එකක තියෙන සර්වර්ස්ලට ඒ කියන්නේ පිළිගැනීමේ ආහාර පිළිගැන්වීමේ තනතුරකට තියෙන රැකියාවන් ගැන තමයි කියන්නේ. ඉතින් මේ ජොබ් එක තියෙන කැනඩාවේ හෙඩින්ග්ලී කියන ප්‍රදේශයේ සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 17ක් කියලා ඔයාලට ගෙවනවා කියලා සඳහන් කරනවා. ඒ විදිහට සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. ඒ විදිහට වැඩ කරොත් ඔයාලට මාසෙකට ලක්ෂ 7කට ආසන්න සැලරි එකක් අරගන්න පුළුවන්. ඉතින් මේ සැලරි එක අඩු සහ වැඩි කර ගැනීමේ සම්පූර්ණ අයිතියක් තියෙන ඔයාලගේ උනන්දුව සහ උත්සාහය මත. ඉතින් හැම වෙලේම ආයතනයට අවංකව සේවය කරොත් ඔයාලට ලොකු බෙනිෆිට්ස් ගොඩක් ඒ ආයතන හරහා ඔයාලට ලැබෙනවා. ඉතින් පර්මනන්ට් එම්ප්ලොයිස්ල විදිහට තමයි ඒගොල්ලෝ ගන්නවා. කියන්නේ ඒකත් ඔයාලට ලොකු චාන්ස් එකක්. මොකද අවුරුදු දෙකක් ඔයගොල්ලෝ PR කැනඩාවේ වර්ක් පර්මිට් එකෙන් හිටියොත් කැනඩාවේ PR එකට අයදුම් කරන්න පුළුවන්. ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. ස්ටාර්ට් ඩේට් as soon as possible කියනවා. ඉතින් ඔන්න මේ රැකියාවෙන් ඔයාලට හෙල්ත් බෙනිෆිට්ස්, ෆයිනෑන්ෂියල් බෙනිෆිට්ස් වගේම අදර් බෙනිෆිට්ස්, ඒ කියන්නේ තවත් ප්‍රතිලාභ රැසක් මේ රැකියාව හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා මේ කම්පැනි එකෙන් දාලා තියෙනවා. භාෂාව ඉල්ලලා තියෙන ඉංග්‍රීසි භාෂාව, අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාව පිළිබඳ පළපුරුදු ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාලට එහෙම එක්ස්පීරියන්ස් තියනවා නම් ඒ ගැනත් සඳහන් කරලා ඔයාගේ CV එක හදන්න. විශේෂයෙන්ම ඔයාලා මේ CV එක දැන් සර්වර් කියන තනතුරට ස්පෙෂලයිස් කරලා පොඩ්ඩක් වෙනස් කරන්න. මොකද එකම CV එකක් අප්ලෝඩ් කරන්න එපා. ඔයා සර්වර් කියන සයිට් එකකින් යන්න කැමතියි කියලා මේ CV එකට සඳහන් කරන්න. ඉතින් වර්ක් සිටින් ඒරියා එක තියෙන අර්බන් ඒරියාස් කියලා ඔයාලට present bills to customers and accept payment in cash, credit or debit cards, travelers checks or room billings, describe menu items including daily specials for customers. ඉතින් ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලට greet කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ රැකියාවේදී එයාලා ඔයාලගෙන් කවර් ලෙටර් එක ඉල්ලලා නැහැ. ඉතින් කවර් ලෙටර් එක ඉල්ලන ජොබ් ගැනත් මම කියන්නම් එහෙම ඉල්ලුවා කියලා. එතකොට ඔයාලා කවර් ලෙටර් එකක් හදන්න ඕනේ. ඉතින් කවර් ලෙටර් එකක් කියලා කියන්නේ මහලකු දෙයක් නෙමෙයි. කවර් ලෙටර් එකක් කියලා කියන්නේ ඔයා ගැන පොඩි හැඳින්වීමක්, ආයතනයේ ප්‍රධානියා වෙද කරන දැන්වීමක් වගේ ලෙටර් එකක්, ඒ කියන්නේ ලියුමක් ලියන්න ඕනේ. ඉතින් ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම් අනිවාර්යයෙන්ම. ඉතින් මේ රැකියාවට අයදුම් කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙන කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න. ඉතින් කැනේඩියන් ස්ටෑන්ඩර්ඩ් එකට CV එකක් හදන විදිහ කැන්ගෝ කැනඩා ඇප් එකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ හරහා මේ රැකියාව සඳහා අයදුම් කරන්න. ඉතින් ඒ වගේම තමයි අයදුම් කරන්න. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා, යාළුවොත් එක්ක ෂෙයාර් කරන්න එපා. ඉතින් ලොකු ලොක්ක ඇප් එක හරහා ඔයාලට පුළුවන් මේ රැකියාවට ඩිරෙක්ට් අයදුම් කරන්න. ඉතින් ලොකු ලොක්ක ඇප් එකේ ලින්ක් එකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වලම තියෙනවා. ඉතින් ඒ හරහා ඔයාලට තවත් කැනඩා රැකියාව ගැන බලලා ඒවට අයදුම් කරන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයාර් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.